Hi, hello, Kodama. May with the channel like a Marvel like a TV series trailer breakdown. Nagana Mangini, the Elistic Apisalam, Dala Tune, Falcon and the Winter Soldier get trailer breakdown. Nagatam Balluna Tangilabaraniki, Koda Devalapi Kavakala Tibuna. The maybe take a Balanani, Wandavision, Nagay, second trailer again breakdown. Nagay, make a trailer again Katagrotem, Koda Devalin of Katagra, Nevagam, Israt, Indian, a villain slagana, Tabrobody update. Dilatin, I think you come here, maybe take a Balamo. And a video demo, me update time. ඉතින් ට්‍රේලර් එක පටන් ගත්ත ගමන් ඈගතා හැක්නස් වෙනවලා තියෙනවා. එයා කවුද කියලා දන්නේ නැත්නම් එයාත් මායාකාරියක් තමයි. ඒත් නරක මායාකාරියක්. ඉතින් මේ ඈගතා ස්කාර්ලට් බල්ලා මෙච්චර ලෝක ගෙදරක තනියෙන් මොනවද කරන්න කියලා ප්‍රශ්නයක් අහනවා. ඒකට ස්කාර්ලට් මම කොහෙද තනියෙන් ඉන්නේ මම්මගේ බෝයෆ්‍රෙන්ඩ් එක්ක ඉන්නේ කියලා අතේ වෙඩින් රින්ග් එකක් ක්‍රියේට් කරගන්නවා. ඉතින් ඊට පස්සේ තමයි අපේ ස්කාර්ලට් විසන්වත් ක්‍රියේට් කරනවා ඇත්තේ. ඒක නිසා වෙන්න ඕනේ ස්කාර්ලට් විසන්ව දැක්ක ගමන් ගොඩක් සතුටු වෙන්නේ. ඒ වගේම විෂන් ස්කාර්ලට් බලද්දි අමුතු සැකයකින් බලනවා වගේ තමයි තිබුණේ. විෂන්ට එයා පණපිටින් ඉන්නවද නැද්ද කියලා පොඩි කන්ෆියුස් එකක් එන්න ඇති. ඒත් ස්කාර්ලට්ගේ මූණේ විෂන්ව ගොඩක් කාලයකට පස්සේ දැක්ක සතුටක් තමයි මම නම් දැක්කේ. මේ ඔක්කොම සීරීස් එකේ පටන් ගන්න කැලි වෙන්න බෑ. ඒක ඔත් එම ට්‍රේලර් එකේ අන්තිමට මයින්ඩ් ස්ටෝන් එක පෙන්වන්න තිබුණා. මයින්ඩ් ස්ටෝන් එක ලොකෝ බ්ලාස්ට් එද්දී එතන වොන්ඩා ඉර වෙනවා වගේ ඒකේ මාට්ටු වෙනවා වගේ අපිට පෙන්වලා තිබුණා. මොනාටද දන්න මයින් ස්ටෝන් එක ආවේ ඒ වගේම වොන්ඩයි ඒ බ්ලාස්ට් එකට කියලා මාට්ටු වෙන්නේ වගේ ගොඩක් ප්‍රශ්න අපිට එනවා. ඉතින් මේක සීරීස් එක බැලුවත් විතරයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. මේක වොන්ඩගේ හීනෙන් පේන දෙයක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් කවුරු හරි වොන්ඩව වොන්ඩගේ මතකයන් වලින් ට්‍රික් කරනවා වෙන්නත් පුළුවන්. ওই කට්ටියට හොඳට මතකයි ති ඉන්ෆිනිටි වෝර් එකේ වොන්ඩා විෂන්ගේ මයින් ස්ටෝන් එක විනාශ කරලා තිබුණා. ඉතින් ඒ මතකේ ආයෙ කවුරු හරි ගෙනල්ලා වොන්ඩාව ලොකු මානසිකත්වයකට වටන්න ඕනේ. ඊට පස්සේ තමයි වොන්ඩා විෂන් එක ජීවත් වෙන්න ඕනේ කියලා එයාටම කියලා පොකට් යුනිවර්ස් එකක් ක්‍රියේට් කරගන්නේ. කලින් අපු ට්‍රේලර් එකේ ඈගතා ඇක්නස් තමයි මේන් විලන් විදිහට පෙන්වලා තිබුණේ. ඒත් මේ ට්‍රේලර් එකේ අමතර විලන් කෙනෙක්ව අපිට ටීස් කරලා දිනවා. එයා වෙන්න ඕනේ වොන්ඩාව කන්ට්‍රෝල් කරන්නේ. වොන්ඩා තමයි මේ පවර් එක හරියට කන්ට්‍රෝල් කරන්න දන්නේ. ඉතින් වොන්ඩාව කවුරු හරි කන්ට්‍රෝල් කරලා මේ පවර් එක ඒ කට්ටියට ඕන විදිහට යූස් කරගන්න හදනවා වෙන්න ඕනේ. වොන්ඩාව කන්ට්‍රෝල් කරන එක කෙනා ගොඩක් දුරට මෙෆිස්ටෝ වෙන්න පුළුවන්. මේ වෙද්දි මේ සීරීස් එකට ඊවන් පීටර්ස් ඒ කියන්නේ එක්ස්මෙන් යුනිවර්ස් එකේ හිටපු ක්වික් සිල්වර්වත් ඔෆිෂියලි කැස්ට් කරලා දෙන අපේ යා කරන්න යන රෝල් එක ඒ කියන්නේ චරිතය මොකද්ද කියලා අපිට රිවීල් කරලා තිබුණේ නැහැ. ගොඩක් කට්ටිය විශ්වාස කරන්නේ මෙයා මේ මෙෆිස්ටෝ කියන චරිතේ රඟපානවා කියන එක. මේ ට්‍රේලර් එකේ ගොඩක් තැන්වල මෙෆිස්ටෝව ටීස් කරලා දෙනවා. ඉතින් අපි ඒක තව ටිකකින් බලමු. වොන්ඩා විෂන් එක ක්‍රියේට් කරාට පස්සේ යාගේ පවර් එක ගොඩක් තැන්වල යූස් කරනවා. උදාහරණයකට ගෙවල් ලස් කරන්න, තව විෂන්ට මේක ඇත්ත යුනිවර්ස් එකක්ද කියලා සැකයක් එමෙද්දී ඒ මතකේ නැති කරන්නත් වොන්ඩා යාගේ පවර් එක යූස් කරනවා. ඉතින් ඔක්කොම හොඳට යද්දී එකපාරටම වටේ තියෙන හැමදේම වෙනස් වෙන්න ගන්නවා. ඉස්සෙල්ලා කිව්වා වගේ තමයි වොන්ඩාගේ පවර් එක කවුදෝ කන්ට්‍රෝල් කරනවා. වොන්ඩා තමයි මේ රියැලිටි එක වෙනස් කරන්නේ. ඒ වගේම මේ පොකට් යුනිවර්ස් එක ඇතුලේ ජීවත් වෙන්නේ, ඒක ඇතුලේ මැජික් යූස් කරන්නේ, ඔක්කොම කරන්නේ වොන්ඩා. ඒත් වොන්ඩටම දන්නේ නැතුව යාගේ පවර් එක තව කවුද එක්කෙනෙක් කන්ට්‍රෝල් කරනවා. ඇයි කිව්වොත් එහෙම මේ සීන් එක බලද්දී ඔය කට්ටියම ඒක දැනගන්න පුළුවන්. වටේ තියෙන හැමදේම වෙනස් වෙද්දී වොන්ඩත් ගොඩක් පුදුම වෙලා බලනවා. ඇයි කිව්වොත් එහෙම එයා දන්නේ නැහැ මෙතන මොකද්ද වෙන්නේ කියලා. ඉතින් එපිසෝඩ් 6ක් තියෙනවා. එපිසෝඩ් 6ටම වෙන වෙන ටෙලිවිෂන් සීරීස් තමයි මේ කට්ටිය ෆිට කරලා තියෙන්නේ. ඒ කිව්වේ පළවෙනි එපිසෝඩ් එක 1950 ගණන්වල වෙනවා වගේ තමයි මේකලා ක්‍රියේට් කරලා තියෙන්නේ. ඒ වගේම දෙවෙනි එපිසෝඩ් එක 1960 ගණන්වල වෙනවා වගේ. මේ වගේ එක එක එපිසෝඩ් එක එක ස්ටයිල් එකකට තමයි මේකලම් ක්‍රියේට් කරලා තියෙන්නේ. ඔය කට්ටිය දකින්න ඇති මාර්වල්ලා ළඟදී පෝස්ටර් 6ක් රිලීස් කරලා තිබුණා. මේ පෝස්ටර් 6ම එක එක ටයිම් ලයින් වල තිබුණේ. පළවෙනි පෝස්ටර් එක 1950 ගණන් වල. අන්තිම පෝස්ටරේ මොඩර්න් ටයිම් ලයින් එකේ. ඉතින් මේක එපිසෝඩ් ගානත් එක්ක එකතු කරලා බලද්දී පළවෙනි එපිසෝඩ් එක 1950 ගණන් වල. ඒ වගේම මේ සීරීස් එකේ අන්තිම එපිසෝඩ් එක ඒ කියන්නේ 6වෙනි එපිසෝඩ් එක මොඩර්න් ටයිම් ලයින් එකේ වෙනවා වගේ තමයි මේකලම් ක්‍රියේට් කරලා තියෙන්නේ. ඉතින් ඊළඟට තප්පරයක කැල්ල තිබුණා. ඔය කට්ටිය දකින්නත් ඇති, සමර කට්ටිය මගහරින්නත් ඇති. මෙතන පොඩි ළමයෙක්ගේ ඇඳක් තියෙනවා. ඒකට උඩින් සෙල්ලම් සමනාලු ටිකක් එල්ලලා තියෙනවා. එකපාරට මේ සමනාලු ඔක්කොටම පණ ඇවිල්ලා එතනින් පියාඹල යනවා. මේ ඇඳේ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි, විකන් ඇන්ඩ් ස්පීඩ්. මේ දෙන්න තමයි වොන්ඩගේ නෙවුන් දරුවෝ දෙන්න. ඇත්තම කියන්න ගියොත් මේ දරුවෝ දෙන්නට තාත්තා කෙනෙක් නැහැ. ඇයි කිව්වොත් විසන් ඇන්ඩ්‍රොයිඩ් එකක්. එයාට පියෙක් එන්න බෑ. ඒක නිසා වොන්ඩා එයාගේ මැජික් එක යූස් කරලා තමයි ප්‍රෙග්නන්ට් එන්නේ. මේක සෙල්ෆ් ප්‍රෙග්නන්ට් එකක් කියලා කියන්න පුළුවන්. මේ සිදුවීම මීට කලින් කොමික් වලත් වෙලා තියෙනවා. මේකේ ස්පීඩ් කියන එක කෙනා ක්වික් සිල්වර් වගේ.
එයාටත් අයියෙන් දුවන්න පුළුවන්. පෙනුම තියෙන්නේ ක්වික් සිල්වර් වගේමයි. ඒ වගේ විකෙන් කියන්නේ ස්කාර්ලට් වගේ රියැලිටි එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් පවර් එකක් තියෙන කෙනෙක්. ඉතින් මේ විකෙන් කියන එකනට පොඩි කාලෙම රියැලිටි එක කන්ට්‍රෝල් කරන පවර් එක ඇවිල්ලා කියලා තමයි අපිට පොඩියට ටීස් කරලා තියෙන්නේ. ඊළඟ සීන් එකේ මොනිකා රෑම්බෝව පෙන්වලා තිබුණා. මොනිකා රෑම්බෝ කවුද කියලා කිව්වොත් එමේ කැප්ටන් මාර්වල් මූවී එකේ හිටපු මරියා රෑම්බෝගේ දුව තමයි මේ මොනිකා රෑම්බෝ කියලා කියන්නේ. ඔය කට්ටිය මේ මූවී එකේ පොඩි ළමෙක් විදිහට මේ මොනිකා රෑම්බෝව දැකලා ඇති. මොනිකා රෑම්බෝ ලොකු වුණාට පස්සේ ස්වාඩ් එකේ ඒජන්ට් කෙනෙක් විදිහට ජොයින් වෙනවා. මේකත් ෂීල්ඩ් එක වගේම ඩිපාර්ට්මන්ට් එකක් තමයි. ඒත් මේක ඇවිල්ලා මුළු යුනිවර්ස් එකම ආරක්ෂා කරන එක. දැන් නික් ෆියුරි ඉන්නෙත් මේ ස්වාඩ් එකේම තමයි. මේ මොනිකා රෑම්බෝ කියන්නේ නිකම් නිකන් චරිතයක් නෙමෙයි. මෙයා තමයි කොමික් වල ඊළඟ කැප්ටන් මාර්වල්. ඔව් කැප්ටන් මාර්වල්ට ඊක්වල් සුපර් පවර් එකක් මෙයා ගාවත් තියෙනවා. දැනට මෙයා ස්වාඩ් එකේ ඒජන්ට් කෙනෙක් විදිහට තමයි එන්නේ. තව ඉස්සරහට MCU එකේ ඇතුලේ මෙයාට පවර් එක ලැබෙන එක අපිට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මොනිකා හායි වොන්ඩා කොහොමද ඉන්නේ කියලා අද්දි වොන්ඩා කවුද ඔයා මම මීට කලින් ඔයා මීට් කරලා තියෙනවද කියලා සැකයෙන් ප්‍රශ්න කරනවා. ඇයි කිව්වොත් එම් වොන්ඩා මොනිකා රැම්බෝ දන්නේ නැහැ. එයා මීට කලින් මොනිකා රැම්බෝ මීට් කරලා නැහැ. ඒකත් එක්කම මොනිකා රැම්බෝ කොහොමද මේ රියැලිටි එකට ආවි කියලා වොන්ඩා ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. වොන්ඩා මේකෙන් දෙයක් දැනගන්නේ නැති. වොන්ඩා දන්නේ නැතුව මේ රියැලිටි එක ඇතුලේ ගොඩක් දේවල් වෙනවා කියලා. මොනිකා මේ ඉන්න එක ආරක්ෂිත නැහැ කියලා තමයි වොන්ඩා මේ රියැලිටි එකෙන් එලිටි විසික් කරන්නේ. මේ සීන් එක ඔය කට්ටිය කලින් ආපු ට්‍රේලර් එකේ දකින්න ඇති. ඊළඟ සීන් එකේ ග්ලිච් එෆෙක්ට් එකක් පෙන්වලා තියෙනවා. ඒකනේ ඇතුලෙන් කවුද එක්කෙනෙක් කිටන් ඉන්නා වගේත් පෙන්වලා තිබුණා. සමහර කිට වොන්ඩා වෙන්නත් ඇති. එමත් නැත්නම් වොන්ඩාව කන්ට්‍රෝල් කරන මේ දෙවනි විල්ලන් වෙන්නත් පුළුවන්. ආගතා නෙමෙයි නම් මෙපිස්ටෝ වෙන්න ඕනේ. තව සීන් එකේ ඔය කට්ටිය මේ චරිතය දකින්න ඇති. මෙයා බී කීපර් සූට් එකක් දාගෙන ඉන්නවා. ගොඩක් දුරට ඇලෝවින් සීසන් එක නිසා වෙන්නත් ඇති. අපේ විෂන් පවා ක්ලැසික් සූට් එක දාගෙන හිටියා වගේ කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒත් ඒ කවුද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. සමහර කිට විල්ලන් වෙන්නත් පුළුවන්. මේ වගේ අඳුමත් දාගෙන වොන්ඩාවයි විෂන්වයි ෆොලෝ කරන වෙන්නත් ඇති. මට මේක දැකපු ගාමම ඉතුනේ මෙපිස්ටෝ වෙන්න ඕනේ කියලා. එයාගේ හියුමන් වර්ෂන් එක වෙන්න ඇති කියලා. ඇයි කිව්වොත් මෙපිස්ටෝව අපේ ලෝකි ට්‍රේලර් එකේ මෙන්ෂන් කරලා තිබුණා. ඒ කියන්නේ අපි ලෝකි ට්‍රේලර් බ්‍රේක් ඩවුන් එකේ බලමු. වොන්ඩාවිෂන් සීරිස් එක ලෝකි සීරිස් එකත් එක්ක කනෙක්ට් වෙන්න යන්නේ. ඒ වගේම මේ දෙකම ඩොක්ටර් ස්ට්‍රේන් සෙකන්ඩ් පාර්ට් එකත් එක්ක කනෙක්ට් වෙන්න යන්නේ. ඉතින් මේ වගේ කනෙක්ෂන් ගොඩක් තියෙන නිසා මෙපිස්ටෝ මේ ඔක්කොම සිදුවීම් වලට ලොකු හේතුවක් වෙන්න පුළුවන්. මෙපිස්ටෝ කියන්නේ ඩෙවිල් කෙනෙක්. එමත් නැත්නම් යක්ෂයෙක්, සාතාන් කෙනෙක් වගේ කියලාත් කියන්න පුළුවන්. මෙපිස්ටෝගෙන් තමයි ගෝස්ට් රයිඩර්ට පවර් එක ලැබෙන්නේ. මෙපිස්ටෝ ඇතුළට ගෙනාවා කියන්නේ තව ඉස්සරහට ගෝස්ට් රයිඩර්වත් අපිට MCU එක ඇතුළේ දැක ගන්න ලැබෙයි. මට හිතා ගන්න බැරි මොනිකා රැම්බෝ කොහමද වොන්ඩාගේ රියැලිටි එකේ ඉඳලා අපේ රියැලිටි එකට ආවේ කියන එක. මේ රියැලිටි දෙකම ජොයින්ට් වෙන තැන පෝර්ටල් එකක් ඕපන් වෙලා තියෙන පුළුවන්. ඒක ඇතුළෙන් තමයි මොනිකා රැම්බෝ එළියට එන්නේ නැත්තේ. ඉතින් මේ පෝර්ටල් එක ගාව ස්වාඩ් එකේ ඒජන්ට් ලා ඉන්නවා රිසර්ච් කරනවා වෙන්නත් පුළුවන්. ඒගොල්ලෝ කිව්වොත් එහෙම මොනිකා රැම්බෝ ඇවිල්ලා වැටුණ තැන ගොඩක් ස්වාඩ් ඒජන්ට් ලා ඉන්නවා. ඉතින් මොනිකා රැම්බෝත් මේ වගේ පෝර්ටල් එකකින් තමයි වොන්ඩාගේ රියැලිටි එක ඇතුළට යන්න ඇත්තේ. ඒ වගේම මොනිකා රැම්බෝට මේ රියැලිටි එකෙන් එළියට එන්න පුළුවන් වුණා කියන්නේ වොන්ඩාගේ නියුන් දරුවෝ දෙන්නටත් පණ පිටින් මේ රියැලිටි එකෙන් එළියට එන්න පුළුවන්. ඒත් අපි විෂන් එනවද කියලා ඇහුවොත් එහෙම විෂන්ට එන්න පුළුවන්. ඒත් ඒකේ පොඩි ප්‍රශ්න වගේක් තියෙනවා. විෂන් එළියට આવොත් විෂන්ට ඇත්ත මයින් ස්ටෝන් එක ඕන වෙනවා. ඒත් අපි ඔරිජිනල් ටයිම් ලයින් එකේ තිබුණ මයින් ස්ටෝන් එක මේ වෙද්දි විනාශ වෙලා ඉවරයි. දැන් ওই කට්ටියට ගොඩක් ප්‍රශ්න එන්න පුළුවන්. විෂන්ගේ නළලේ තියෙන්නේ මොකද්ද? ඒක ඇත්ත එක නෙවෙයිද කියලා. ඇත්තරම කියන්නේ කිව්වොත් මේක ඇවිල්ලා ඇත්ත මයින් ස්ටෝන් එක නෙවෙයි. වොන්ඩාගේ රියැලිටි එක ඇතුලේ ක්‍රියේට් කරපු බොරු මයින් ස්ටෝන් එක. ඉතින් මේක අපේ රියැලිටි එකට ආවත් ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ට්‍රේලර් එකේ අන්තිමට පෙන්නපු ස්ටෝන් එක වොන්ඩා ක්‍රියේට් කරපු එක වෙන්නත් ගොඩක් ඉඩ තියෙනවා. දැනට අපිට මේ වගේ අනුමාන කරන්න විතරයි හැකියාවක් තියෙන. ඉතින් මේකේ හරි උත්තරේ මොකද්ද කියලා ටීවී සීරීස් එක ආවට පස්සේ තමයි දැනගන්න පුළුවන් වෙන්නේ. මේ වොන්ඩාගේ රියැලිටි එකේ තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා කිව්වොත් එimhe මේ රියැලිටි එක අපේ ඔරිජිනල් රියැලිටි එකත් එක්ක මර්ජ් වෙලා අපේ ඔරිජිනල් රියැලිටි එක ටේක් ඕවර් කරගන්න හදනවා. මේක නවත්තන්න තමයි ස්වාඩ් ඒජන්ට්ලා උත්සාහ කරනවා ඇත්තේ. ඊළඟ සීන් එකේ වොන්ඩා ඈගතා ඇක්නස්සෝයි කතා කර කර ඉන්නකොට පිටිපස්සේ රේඩියෝ එකෙන් කටහඬක් ඇහෙනවා. වොන්ඩා ඔයා මොනවද කරන්නේ? ඔයාට කවුද මේවා කරන්න කියන්නේ කියලා ප්‍රශ්න අහනවා. වොන්ඩාට ආයෙත් මෙතන මොකද්ද වෙන්නේ කියලා හිතාගන්න බැරුව යනවා. වොන්ඩාටත් දන්නේ නැතුව තමයි මේ ඔක්කොම වෙන්නේ. ඒ කිව්වේ වොන්ඩා දන්නේ නැත්නම් වොන්ඩා ක්‍රියේට් කරපු මේ රියැලිටි එකෙන් ඇත්ත රියැලිටි එකට ගොඩක් බලපෑම් ඇති කරනවා කියලා. ඒක නිසා වෙන්න ඕනේ ඇත්ත රියැලිටි එක ඉඳලා කවුද එක්කෙනෙක් වොන්ඩාව කන්ටැක්ට් කරන්නේ. එයා වොන්ඩාට මේ වෙන දේවල් එක්ස්ප්ලেইন කරන්න හදනවා. දැන් ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නේ තමයි මේ කටහඬ කාගෙද කියන එක. සමහරක් කට්ටිය කියනවා මේක ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ කටහඬ කියලා. ඒත් ඒ කටහඬ ඇහුවම ඒ වගේ නෑ. මම නම් හිතන්නේ ගොඩක් දුරට මේක ස්වාඩ් එකේ ඉන්න ඒජන්ට් කෙනෙක්ගේ කටහඬක් වෙන්න පුළුවන්. ඊළඟ සීන් එකේ ඇන්ට් මෑන් සෙකන්ඩ් පාර්ට් මූවී එකේ ආපු ඒජන්ට් ජිමියෝ පෙන්වලා තිබුණා.
ඊළඟ සීන් එකේ ඩාර්සියෝ පෙන්වලා තිබුණා. මෙයා අපි අන්තිමට දැක්කේ තෝර් ඩාර්ක් වර්ල්ඩ් එකේ. මෙයා මොනවටද මෙතනට ගෙනාවේ කියලා නම් හරියට දන්නේ නැහැ. ඒත් මම හිතන විදිහට මෙයා එරික්ගේ උදව්වෙන් ඩිෆරන්ට් රියැලිටිස් ඇක්සස් කරන්න පුළුවන් විදිහට මොනාරි ඩිවයිස් එකක් හොයාගෙන ඇති. ඉස්සෙල්ලා වොන්ඩත් එක්ක රේඩියෝ එකෙන් කන්ටැක්ට් කරේ මේ ඩාර්සිය අදපු ඩිවයිස් එකෙන් වෙන්නත් පුළුවන්. ඊළඟට වොන්ඩ මේක අපේ ලෝකෙ මේක වෙනුවෙන් අපි තමයි සටන් කරන්න ඕනි කියලා කියද්දි විෂන් එනං අපි තමයි ආරක්ෂා කරන්න ඕනි කියලා දෙන්නම් ෆයිට් කරන්න යන්න ලෑස්ති වෙනවා. මේ ගා ගන්න යන්නේ ස්වාඩ් එකේ ඉන්න කට්ටියත් එක්කද එහෙම නැත්නම් රියැලිටි එක ඇතුලේ ඉන්න විලන්ස්ලාත් එක්කද කියලා තමයි හිතා ගන්න බැරි. සමහරක් විට මේ ෆයිට් කරන්න යන්නේ ඇග්නස් එකයි මෙෆිස්ටෝ එකයි වෙන්න ඕනේ. ඒ ෆයිට් එකෙන් වොන්ඩ අදපු රියැලිටි එක විනාශ වෙලා ඒක ඇතුලේ ඉඳපු කට්ටිය ඔක්කොම ඔරිජිනල් රියැලිටි එක ඇතුලට එන්න පුළුවන්. විශේෂයෙන් වොන්ඩගේ නියුන් දරුව දෙන්න විකන් ඇන් ස්පීඩ්. විෂන් එන එක පොඩි සැකයක් තමයි. විෂන් ඔරිජිනල් රියැලිටි එකට එනවද නැද්ද කියලා අපිට සීරීස් එක බලලා තමයි දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් වැඩිමකුත් මේ ගැන ගැඹුරට කියලා හිතන්න ඕනේ නැහැ. ලබන මාසෙ මේ ඔක්කොම ගැන අපිට දැනගන්න පුළුවන්. මේ ටික තමයි අද වීඩියෝ එකෙන් ඔය කට්ටියට කියන්න තිබුණේ. මම මොනාරි වැදගත් කරුණු ටිකක් මගහැරලා තිබුණා නම් අනිවාර්යයෙන්ම පහලා කමෙන්ට් කරන්න. ඉතින් වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයාර් කරන්න, පහල තියෙන අතුපඩ බටන් එක ක්ලික් කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. Put your hand